වලගල පුදබිමට එල්ලවී ඇති අන්තවාදී ආක්‍රමණ කරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදේගම්මන්පිල මහතා පවසනවා. දෙවනගල විහාරයට ඇති තර්ජන පිළිබඳව හිරු CIA සිදු කළ අනාවරණ වලින් අනතුරුව ඊයේ එම පුදබිමේ සංචාරකට එක්වමින් අමාත්‍යවරයා මෙමව සඳහන් කළා. ඓතිහාසික දෙවනගල පූජා භූමියට එල්ලවී ඇති අන්තවාදී ආක්‍රමණ පිළිබඳ අප හිරු CIA හරහා අවස්ථා ගණනාවකදී හෙළි කළා. අපගේ එම හෙළිදරව් වලින් අනතුරුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් ඊයේ දෙවනගල පුදබිම වෙත පැමිණියා. දෙවනගල ආවාසගේ පිහිටි පරිශ්‍රයේ සිට විහාර භූමිය දක්වා අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ුණේ මෙලෙසින්. මේ පාර හාමුදුරනේ රාජ්‍ය සභාවට පවරගෙන තිබුණා. මේක අනුමත කරන්න දුන්නේ ලෝකසභා සෞඛ්‍ය විද්‍යාලය කියලා. මේ පොත රජකාරණ පැවිදිච්ච පාසල් පාර. මේ හැම තැනම CCTV කැමරා ගහලා මේවා වීඩියෝ ගත කරනවා. ඔය මාව කඩුවත් ඉඳලා පොලිස් මහත්තයා මාව උවහන්සිතනේ මගේ මාවත් කඩුවත් කරගතයි කියලා. හිරු CIA අනාවරණ කළ අලුතින් කෙසෙල් ගස් සිටුවා අත්පත් කර ගැනීමට උත්සාහ කළ සඳකඩ පහන පිහිටි ප්‍රදේශයේද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. සඳකඩ පහනක් දුක ඒක කඩුව. මේ බිමට පුරාවිද්‍යාව වෙන්නේ නැත්තේ මෙයාලා අපෝ මේකත් ඔක්කොම එකතු කරලා යලා වෙලමනවානේ. මෙතන පොලිසිය කාටවත් එන්න දෙන්නේ නැහැ. පදවතු අපි කියලා නම් කොහොමද ඉංග්‍රීසි වෙන්නේ නැන්නේ. දැන් එනවනේ දෙන්නේ මේ කට්ටිය කොචන්නේ. අන්තවාදීන් විසින් ඇසිඩ් දමා විනාශ කිරීමට තැත් කළ සෙල්ලිපිහා සිරිපතුලද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණේ මෙලෙසින්. නිරීක්ෂණයෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන ලැජ්ජ වෙනවා. මෙතරම් විනාශයක් කරලා තිනකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදාගෙනද සිටියේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. මේ පුදබිම මන්තවාදීන් අතින් විනාශයට පත් වෙමින් තිබෙනවායි කියන තිත්ත ඇත්ත ලෝකෙ හෙළි කිරීම පිළිබඳ අපේ හිරු CIA සඳහා අපේ ප්‍රණාමයේ ගෞරවය පුද කරන ඔයතරම් අපි පින් දෙනවා. ඓතිහාසික නඩබුන් ගණනාවක් තියෙන මේ බිම අන්තවාදීන්ගේ ගොදුරු බවට තවදුරටත් පත් වීම වළක්වා ගැනීම වෙනුවෙන් අපි කටයුතු කරනවා. මේ ඇත්ත தත්ත්වය විශේෂයෙන්ම ආණ්ඩුවේ අවධානයට යොමු කිරීම වගේ වගකීමක් වෙනවා. අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීම මේ පිළිබඳ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණේ නැහැ. කෙසේ වෙතත් අදාළ කමිටුව විසින් එම වාර්තාව ඊයේ අග්‍රාමාත්‍යවරයා වෙත බාර දුන්නා. කැබිනට් මණ්ඩලය අද පස්සරවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිරස්නා. කෙසේ වෙතත් ඊට විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කිරීමක් සිදු වූයේ නැහැ. නමුත් මීට පෙර වාර්තා පළ වූයේ එම වාර්තාව අද ඉදිරිපත් කරන බවටයි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ අතර විගණන කොමිසම තවදුරටත් පවත්වාගෙන යාම, මැතිවරණ කොමිසමේ සමාජිකයන් සංඛ්‍යාව පහ දක්වා ඉහළ දැමීම, 19 වැනි සංශෝධනය නියෝජනා කළ අමාත්‍ය මණ්ඩල සංඛ්‍යාව තවදුරටත් පවත්වාගෙන යාම යන කරුණු යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා ඒකේ වගකීමත් එතුමා බාර ගන්න බවත්. ඒ වගේම එතුමා කිව්වේ මේක තාවකාලික වැඩපිළිවෙලක් විදියට මේ විශේෂ සංශෝධන එන බවත්, ඒ වගේම ඉතාමත් කඩිනමින් නව ව්‍යවස්ථාවක් සකස් කරන බවත්, එහිදී යම් අඩුපාඩු තියෙනවා නම් ඒව අංග සම්පූර්ණ කරලා ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස් කරන බවටත් එතුමා සාතික. ජනාධිපතිතුමා කිව්වනේ ජනාධිපතිතුමා ඒකේ නිර්මාතෘවරයා විදියට එතුමා බාර ගන්න කැමතියි කියලා කිව්වා. මේ විපක්ෂයේ මතු කරන දේවල් මිසක් මේක හැදීමේ වගකීම අපි කැබිනට් මණ්ඩලයත් බාර ගන්න වෙනවා. ඒ කියන්නේ අපි මේක කැබිනට් මණ්ඩලය අනුමත කරානේ. ඒක ඉතින් අර කොමිටියකට දාලා තියෙනවා. මේ කොමිටිය වාර්තාව ආවනේ. ඒ කොමිටිය ආද වාර්තාව ගෙනෑවෙන්නේ. මම කියන්නේ තාම මතවාද තියෙන හින්දාද මේක දාන්න ප්‍රමාද? ඔව් ඉතින් කීප දෙනෙකුට කීප අදහසක් තියෙනවා. අකමැත්ත ප්‍රකාශ කරන පිරිසකුත් ඉන්නවද? නෑ, එහෙම එකක් නෙමෙයි මෙතන යන්නේ. වඩාත් හොඳ 20 වෙනි සංශෝධනයක් ගෙන එන්නේ කෙසේ? ඒකයි සාකච්ඡා. විපක්ෂයේ කිව්වනේ මේක ලියපු කෙනෙක්වත් හොයාගන්න නැතුණා කියලා. ලියපු කෙනෙක් ඉන්නවා, ලීගල් ඩ්‍රාෆ්ට්මන්. මේ අතර 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අද විවිධ අදහස් පළවුණා. අපි දන්නවා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන. ඒක කවුරුත් වගේ කියන්නේ. හැමෝම කියනවා මේක මාගේ නෙමෙයි කියලා. ඉතින් ඔච්චර හොඳ නම් ඉතින් කියන්න බෑ මේක මමයි හැබැයි කියලා. ඇයි මේක ලැජ්ජ වෙන්නේ බය වෙන්නේ? දැන් ඔය අවුරුදු 30ක් කරලා තියෙනවා. 35 ජනාධිපති වරයාට ඉල්ලන්න තියෙන්නේ. ඇත්තටම අවුරුදු 35ක්වත් දෙන්නේ නැති මේ ගැටේ මේ රටේ ජනාධිපති වෙන්න ඕනද? ඒ වගේ සමහර විරුද්ධතාවු අවශ්‍ය නැහැ. මේ 19 වෙනස් වෙන්න ඕන කියලා අපි දන්නවා. ඒ නිසා 20 ඕන විදිහකට හදාගන්න හැබැයි එකක් තියෙනවා. ඊළඟට ගොඩනගන ඒ ජනාධිපති දුරය කාගේ අතට හම්බුණත්
ජනතාවගේ බලය අනිසි ලෙස පාවිච්චි කරන්න බැරි දුරට පොවට පත් කරන්න. ඔච්චර බලය එක තැනත්තාට හම්බුණාට පස්සේ ඒගොල්ලන් ඕන දෙයක් කරා ගන්න පුළුවන්. තමන් කරන්නේ වැරද්ද මොකක්ද කියලා ඒගොල්ලන්ට අර චෙක්ස් ඇන් බැලන්සස් නැහැ. ඒ නිසා තමයි මේ 20 සංශෝධය ආපසු ඒගොල්ලන් මේ තවත් ටිකක් කල්පනා කරලා ඔවා කරන්න ඕනේ කියලා මම කියලා තියෙන්නේ. මේක අඩුපාඩු නෑ. මේක මේ කෙටි කාලයකට ගේන එකක්. ඇතුළෙමයි මේකට විරුද්ධ වෙන තත්ත්වයක් තියෙනවා. එක එක්කෙනාගේ මතිමතාන්තර තියෙනවා. මේක යම් යම් කරුණු කාරණා සම්බන්ධව විවේචන ඇති. හැබැයි මම කියන්නේ පොදුවේ 19ම අවශ්‍ය කරන්න ඕනේ කියලා මම ගන්නවා. අපි කියන්නේ ඒක කිසිදු ආකාරයක සාධාරණත්වයක් නැහැ. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව හැලුවට ලක් වෙනවා. එහෙනම් මේ පාප කර්මයට දායක වෙන්න එපා කියන එක තමයි අපි මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ. දැන් බැරිලා සැලුන්දර ඇරියොත් එම පුතුමලා පස්සේ යයිද කට්ටිය? දැනට තියෙන තොරතුරු අනුව නම් එහෙම කවුරුත් යන්න නැහැ. දැන් තව දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරු ගිනිගැනීමට ලකු MT New Diamond නෞකාවේ ගින්න නිවීම වෙනුවෙන් දැරූ වේදම හානිපූර්ණය කිරීම සඳහා ලිඛිත හිමිකම් ඉල්ලීමක් නීතිපතිවරයා විසින් නෞකාවේ අයිතිකරුවන්ගේ නීතිඥවරුන් වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව එම වේදම ඇස්තමේතු කර ඇත්තේ රුපියල් 103,400ක් ලෙසයි. අපස්මාරයේ සහ ස්නායු රෝග සඳහා ලබා දෙන ගැබාපෙන්ටින් නම් ඖෂධය මෙරටදී නිෂ්පාදනය කිරීම ආරම්භ වූ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. එම ඖෂධයේ මෙරට වාර්ෂික අවශ්‍යතාව කරල් මිලියන 15ක් වන අතර ඊට රුපියල් මිලියන 65ක් වාර්ෂිකව වැය කරනවා. මදුරු පොලිස් රථවාහනංශයෙන් වෙදහරේ පදික මාරුවක් මත දීපාසල් සුෂේක් අනතුරට ලක් කර මදුරු පොලිසියට පලාගොස් ඇත අතර සිද්ධිය අසලසික පිරිසක් මෙලෙසේ ගත කර තිබෙනවා. I won.